මේ මහා පටවිය මත වසන මිනිසුන් සමඟ ගලපාවලන කල නියපොත්ත මතට ගත්ත පස්්ටිකක් වගේ පිම්වන්ත මිනිසුම් ස්වල්පයක්. සිටිය සිටින මත උපදින උතුම් බිම්කඩ නම් මධ්‍යවණඩලය. මේ මධ්‍ය මණ්ඩලයේ නාබි මණ්ඩලේ නම්මු එදා මගද ජන පදයේ නාබීයේ පිහිටි. සාක්‍ය සිංහසනයේ වනසීගේ අප උරුමයක් අප ලොෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවන් ගලාගිය ඒ නවාංග ශාස්තෘ දහම් ගඟත් අප පිරිසිදු කිරීමට බලපෑ ප්‍රධානතම කරුණවන්නේද අප උරුමෙන් ලද මේ මහා සක්වලම සම්මත නිවැරදි ගෞ්වසා යොදුන වලලා දැමීමන වන්නේද මහා සම්මතයේ මනුපරපුරේ ඇරඹුම. මහා සම්මතයේ මනුපරපුරේ ඇරඹුම සිදූදා පටන්. මේ මහා පටවිය මත ජනාවාස වූ උතුම් භූමිය නම් සිව් දිගින්ම ලුණුමුහු දෙෙන් වට වූ ඒ උතුම් දූපතයි. කෝටි ලක්‍ෂයක් සක්වලටම උතුම්මුූ මේ මහා මගුල් සක්වල පිහිටි ඒ උතුම් බිම් කට සොයායෑ මේ අපි කොතැනින් පටන්ග යුතු දෙයන්න අප දැනගතයුතුමයි ඒ නම් උරුමේෙන් ලද යොදනම බව අප වටහාගතයුතු ඇත යොදුන නිවැරදි වූදාට අප උරුමේ ගලපාබලා නිවැරදි කර ගැනීමට පුොළුවන් බව පළමුුව අප වටහාගතයුතු වෙනවා මේ මහා වංසකතාව කබල් ගෑමටන් ඒ මහා උරුම යටපත්කිරීමටත් හේතුව වූ මේ මහා සක්වලම සම්මත නිවැරදි ගෞ්ව සහ යොදන කුමක් දෙයන්න, අප තතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමෑසුරින්ද. අප උරුමෙන් ලද වංශකතා. පැරණි පතපොත ඇසුරින්ද විවර කරගෙන නැමතත්, නිවැරදි ගෞ්ව සහ යුතුන මේමිහිතලයේ ස්ථාපිත කිරීමෙන් අපගේ සැඟවීගිය ප්‍රෞද්ඩ ඉතිහාසයක් උරුමයත් විවර කර ගැනීමට මහංග උපකාරයක් ම වනුවඇන්තර. එසේ නැතිනම් පරගැති භාවේ නිසා හෝ නොවැටහීම නිසා මේට ඔබ ගරහන්නේ නම් එසේ කරන්නේ මට නොව අප ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවීන් ගලාගිය මුල මැදාග පිරිසිදු ඒ අමා දහම් සාගරයටම බව පළමුව මතක තබා ගනිත්වා එසේ නම් අප අසා ඇති යොදුන අතීතයේ මඟද බසින් යොදුන ලෙසන් හෙලබසින් සැතපුම ලෙසත් හැඳින් වූ යේද.